දුර්තේ ඔබ දන්නවා අපට උසස් පෙළ විෂය නිදේශය විදිහට ගත්තම අපේ විෂය නිදේශයේ නූතන කවිය සම්බන්ධයෙන් අපට වෙනම කොටසක් එනවා මම හිතන්නේ අපේ දරුවෝ තාම කැමති තාම ආදරය කරන කොටසක් තමයි මේ නූතන කවිය ඔබ දන්නවා අපට වෙනම නූතන පද්‍ය සංග්‍රහය කියලා වෙනම පොතක් අරගෙන ඒ නූතන කවිය සම්බන්ධයෙන් දැන් ටිකක් ගැඹුරු පරිශීලනයකට යන්න අපට අවස්ථාව දීලා තියෙනවා ඒ කියන්නේ විවිධ කවි පරම්පරාවල් අතර මුලගෙන එනවා ඔය අපේ පොතේ ඉන්න කවියෝ අපි හඳුන්වන්නේ කොළඹ යුගයේ කවියෝ කියලා. يعني කොළඹ යුගයේ කවි දැන් කෝට්ටේ යුගය ඒ වගේ විවිධ යුග තියෙනවා. නමුත් ඒ වගේ යුගයක් කියන මත නෙමෙයි එතන තියෙන්නේ. කොළඹ යුගය කියලා කියන්නේ කිසියම් එක්තරා ආකාරයක මේ අපේ කවි ලියන පිරිසකගේ එකතුවක් කිව්වක් මනිවරදී කියලා මට හිතෙනවා. ඒ නිසා කොළඹ යුගයේ ඉන්න කවියෝගේ විවිධ වර්ගීකරණ අපි දැකලා තියෙනවා. අතර මේ වර්ගීකරණ සම්බන්ධයෙන් අවබෝධයක් ගන්න එක බුදුපති උගලට අනිවාර්යයෙන්ම උමනා වෙන දෙයක්. මට මතකයි මම කොළඹගේ දෙවන පරපුර සම්බන්ධයෙන් මේ වගේ වීඩියෝවක් උදාහරණයක් දෙනවා උගලට. ඒක බලන්න පුළුවන්. එතකොට කොළඹගේ අද මම සාකච්ඡා කරනවා මේ හෙළ හවුලේ කවියෝ කියන්නේ කවුද කියන එක සම්බන්ධව. එතන මේ හෙළ හවුලේ කවියෝ. හෙළ හවුලේ කවියෝ කියන එක ගත්තාම පස්සේ මම මේකට කියන්න කැමති මේක එක්තරා ආකාරයකම අපිට හඳුන්වන්න පුළුවන් හෙළ හවුලේ කවියෝ කියන කණ්ඩායම කිසියම් දු භාෂා ව්‍යාපාරයක් කියලා. मौलिक भाषा ඒ භාෂාව මොනවා වෙලා තියෙන නිසාද කියලා මට කියන්න. ඒ භාෂාව අපිරිසිදු වෙලා තියෙන නිසා. එතකොට අපි හඳුන්වන්නේ නම් ඔළුවේ තියාගන්න හෙළ හවුලේ ආදිකත්ව නිර්මාතෘවරයා විදිහට අපි හඳුන්වන්නේ කුමාරතුංග කතා කරන්න. මුනිදාස කුමාරතුංග මුනිදාසයන් තමයි අපේ හෙළ හවුලේ නිර්මාතෘවරයා ආදිකත්ව. එතකොට අපි දැන් බලනවා මොකද දැන් මම හෙළ හවුල කියන එක කතා කළා හෙළ හවුල මේක තරාකාරයක භාෂා ව්‍යාපාරය ඔවුන්ගේ අරමුණ බවටපත් වෙන්නේ භාෂා පාරිශුද්ධිය කියන එක හෙළහවුලේ නිර්මාතෘවරයා කුමාරතුංග මුනිදාසයා දැන් මුදේ උනේ මේක හෙළහවුල ලංකාවේ බිහිවෙන්න පෙර මේ පැත්තෙන් ඔයාලට මේ තියෙන හෙළහවුල කිරිවලලා හෙළහවුල බිහිවෙන කලින් මෙතන හිටියේ කොළඹ යුගයේ තරුණ පරපුරේ කවිය මොන පරපුරේ කවිද කියන්නේ තරුණ පරපුරේ කවිය ඔබ දන්නවා තරුණ පරපුරේ කවියෝ වැලිපුරම ආභාසයේ ලැබුවේ බටහිර කවියන්ගේ හරිද බටහිර කවියන්ගේ ආභාසයේ තමයි ලැබුණේ උන් බොහෝ විට රොමැන්ටික් කවි කියන කාරණාවට ඒ පැත්තේ තමයි උන් හිටියේ විතරම තරුණ පරපුරාවේ කවියෝ එතකොට පීබීඑල්ස් පෙරේරා මීමන ප්‍රේමදර වගේ කවියෝ මේ ඔවුන් ලංකාවට කරපු කල් කලාවකු සේවයක් තියෙනවා අපි ඒක වෙනම කතා කරන්න ඕනේ නමුත් හැම පැත්තකම දෙපැත්තක් තියෙනවා ඔවුන් තමයි ලංකාවේ තරුණ පරපුරේ කවිය තමයි ලංකාවේ කවිය කියන එක ව්‍යාප්ත කරන්නේ. කවියට ඉතා සරල අරමුණු ගෙනෙන්න, රොමැන්ටික් අරමුණු ගෙනෙන්න ලංකාවේ කවිය ව්‍යාප්ත කරන්න ඔවුන් පෙළඹෙනවා. ඔබ දන්නවා පුතේ ඕනම දෙයක් ඕනමට වඩා වැඩි වෙනකොට. ඒ කියන්නේ කවිය වැඩිපුර විහිදෙනකොට. මොකද වෙන්නේ? එහි තියෙන නැති වෙන්නේ ගුණාත්මක බව. නිෂ්පාදනයේ ගුණාත්මක බව එහෙමනේ. දැන් මෙතන තිබ්බ අපේ උණු බත් පැකට් 10ක් අපේ අම්මා විකුණන කොහේ හරි තැනකට. ඒක විතර හොඳින් කරනවා. ඒ වගේ දැන් අපි අපේම ඒක නිර්මාණය කරන බත්පැකට් 100කට කිසියම් ආකාරයක ගුණාත්මක භාවය අඩුවක් වෙන්න පුළුවන්. ඒ වගේ තමයි තරුණ පරපුරේ කවියෝන්ගේ අතේ කවියේ ගුණාත්මක භාවය පිළිහිලා ගියා. ඒක හැම කවියෙකටම හැම කෙනෙක්ම හැම කවියෙකම කියන එකනේ මම මේ කියන්නේ. පොදු සංකල්පයක් ගත්තම කවියේ ගුණාත්මක බව පිළිහිනවා. ඒ ගුණාත්මක බව පිළිහිමත් එක්ක විශේෂයෙන් මෙතන පරිගණනයටපත් වෙන්නේ මොකද්ද? සිංහල භාෂාව කියන එක. ඒ කියන්නේ කවිය සම්බන්ධයෙන් ඔවුන් පාවිච්චි කරපු භාෂාවේ තියෙන අර ගුණාත්මක භාවය කියන එක අඩු වෙලා යනවා.
දැන් මේ මොන ප්‍රේමතිල කියන්නේ එක්තර කියනෝ හහා හහා කුඩා බබෙක් නිදයි මිනි වලේ කියලා. ඒන තාත්තා කෙනෙකුට පුතෙක් මිය ගියාම මෙච්චර ප්‍රහර්ෂයෙන් කතා කරන්න පුළුවන්. තමයි භාෂා භාවිතය. හහා හහා කුඩා බබෙක් නිදයි මිනි වලේ. ඒ වගේ. එතකොට දැන් මට කියන්න මම දැන් ඉන්නේ මේකට හේතුවට මේ ඉන්නේ හොඳේ. කෙලහවල බිහිවීමේ හේතුවට එන්නේ. එතන භාෂාව පිරිහෙනව කවුරු අතින්? මේ තරුණ පරපුරේ කවියෝන්ගේ අතින්. එතන මේකට විසඳුමක් විදියට තමයි කුමාරතුංගයන් මේ කෙලහවල ආරම්භ කරන්නේ. දැන් තේරුම් හෙලවල ආරම්භ කරන හේතුව. තව හේතුවක් තිබ්බා. එක පැත්තකින් ලංකාවට අධිරාජ්‍යවාදීන් ඇවිල්ලා. හරි සුදුවති රාජ්‍යවාදීන් ඇවිල්ලා ඔවුන් නිසා අපේ භාෂාව එක පැත්තකින් පිරිහීගෙන ගියා. දැන්තර කල්පනා කරන්න අධිරාජ්‍යවාදීන් ඇවිල්ලා ඔවුන්ගේ භාෂාව ව්‍යාප්ත කරනවා ඉංග්‍රීසි භාෂාව ව්‍යාප්ත කරනකොට අපේ භාෂාව යම් පරිහානියකට පත් වෙනවා. එක පැත්තකින් තරුණ පරපුරේ කවියෝ ගිය අතින් භාෂාවේ ගුණාත්මක භාවයේ කිසියම් ආකාරයක ගිලිහි යාමක් සිද්ධ වෙනවා. මෙන්න මේ නිසා කුමාරතුංගයන්ට වමනා වුණා මේක නතර කරන්න. එසා කුමාරතුංග මේ සම්බන්ධයෙන් ගත්ත උපක්‍රමය තමයි උගත් බුද්ධිමත් පිරිසක් කවිය සඳහා යොමු කර ගැනීම. ලේඛනයේ සඳහා යොමු කර ගැනීම. එතන කුමාරතුංගේ බුද්ධාසයන්ට වමනා වුණේ උගත් බුද්ධිමත් පිරිසක් කවියත් එක්ක එකතු කර ගන්න. කුමාරතුංගයන් ඒ සඳහා ක්‍රියාත්මක වෙච්ච ක්‍රමයේ තමයි කුමාරතුංග කිව්වා මම ආරම්භ කරනවා මෙන්න මේ කියන හෙළහවුල කියන මේ භාෂා ව්‍යාපාරය මේක වෙන්නේ සුද්ධ සිංහල හෝඩියේ. ඒ කියන්නේ අමිශ්‍ර සිංහල හෝඩියේ තියෙන අකුරු 32 විතරයි මේකට පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ මට කියන්න දෙන්න හෙළහවුලේ ලක්ෂණය මොකද්ද කියලා? හෙළහවුලේ ලක්ෂණය තමයි ඔවුන් කවි ලියනකොට පාවිච්චි කරන්නේ අකුරු කීයද 32. මේ වෙනකොට මිශ්‍ර සිංහල හෝඩියට අකුරු 54 අවිල්ල දෙනවා. එතකොට ඒ තරුණ පරපුරේ කවිය ඒ අකුරු පාවිච්චි කරන ලියනකොට කුමාරතුංගයන් කිව්වා නෑ අපි පාවිච්චි කරන්නේ ශුද්ධ සිංහල හෝඩියේ තියෙන අකුරු 32 විතරයි. ඒකෙදි පුතල් ගන්න සොර 12ක් ව්‍යංජන එතකොට අපිට ව්‍යංජනත් එක්ක එකතු වෙන ඔක්කොම අකුරු 32යි තියෙන්නේ. සොර 12යි ව්‍යංජන 20යි. එතකොට මේ අකුරු 32න් තමයි මේ වැට්ටික ඔක්කොම වෙන්නේ. නේ එතකොට පුතේ එනම් මට කියන්නේ හෙළහවුලේ මූලිකම ලක්ෂණය මොකද්ද? කතා කරන මාතෙක හෙළහවුලේ මූලිකම ලක්ෂණය තමයි සුද්ධ සිංහල හෝඩියේ තියෙන අකුරු 32 විතරයි වුන් පාවිච්චි කරන්නේ. එතන මේක කලේ හැමෝටම මේ වැඩේ කරන්න බෑ. උගතුන් බුද්ධිමතුන්ට විතරයි මේ වැඩේ කරන්න පුළුවන්. කාගද තඩන තදන පබම යාලම සහල අං කියන අක්ෂර 20 විතරයි ව්‍යංජන වලින් තියෙන. එතන කාගද තඩන තදන පබම යාලම සහල අච්චර අතන තියෙන්නේ සොර 10ක් විතරයි. අද 18ක් පාවිච්චි කරනවා. තේරුණාද? එතකොට මෙන්න බුද්ධිමතුන්ට විතර මේක සීමා වෙන්න ගත්තා. බුද්ධිමතුන් කාව්‍යකරණයට යොමු වුණා ඔවුන් කුදු කෙලේ. ඒ කියන්නේ ශුද්ධ සිංහල භාෂාවෙන් මේ අපේ හෝඩියෙන් කවි ලියන්න ගත්තා. තමන්ගේ නම් පව වෙනස් කරගත්තා. කුමාරතුංග මුනිදාස කුමරතුගු මුනිදස් වුණා. ආර්යසේන අශ්‍රබෝධ අරිසෙන් අහුබුදු වුණා. ප්‍රපියල් තෙන්නකෝ අලව ඉසි සැබිදෙල හියුබර් දිසානායක මහානාම දිසානායක මේ වගේ පිරිසක් මේකට එකතු වෙන්න ගත්තා. අන්න එනම් මට කියන්න හෙළහවුලෙන් උනේ මොකක්ද? උගතුන් බුද්ධිමතුන් කාව්‍යකර්මයේ සඳහා යොමු කරගන්න ගත්තා. එතන කුමාරතුංගයන් නියමේ බාටපත් වෙන්නේ මොකද්ද? ඔවුන් නිතරම සුද්ධ සිංහල හෝඩියේ තියෙන අකුරු 32 විතරයි මේ සඳහා පාවිච්චි කරන්නේ. හරිද? කුමාරතුංගයන් නිතරම අර්ථ රසයට මූලික තැන දෙන්න ගත්තා. ශබ්ද රසය ත්‍රිසං සම රසය කියන එක තමයි කුමාරතුංගයන් මේ මතය. එතකොට එන දැන් මම පාඩමක් විදියට ගුණ කරොත් අපි දැන් ගොඩාක් දේවල් කතා කළා. පාඩමක් විදියට මම කොහොමද මට කියන්න හෙළහවුලේ නිර්මාණකරුවා කවුද? ආරම්භකයා කවුද? පුතල කතා කරන්න ඕම වෙන ගම කුමාරතුංග මුනිදාසය. ඒක එක්තරා ආකාරයකින් මොකක් කියලාද මම හඳුන්වන්නේ භාෂා ව්‍යාපාරයක් කියලා. ඒ භාෂා ව්‍යාපාරයේ පරමාර්ථය මොකක්ද? භාෂා පාරිශුද්ධිය. භාෂාව පිරිසිදු කිරීම. ඒතර භාෂාව අපිරිසිදු වෙලා තිබ්බේ කොහොමද? එක පැත්තකින් තරුණ පරපුරේ කවියන්ගේ භාෂාවේ ගුණාත්මක භාවයේ අවභාවිතය. ඔවුන් ගුණාත්මක භාෂාවක් පාවිච්චි කරන්නේ. තව පැත්තකින් අධිරාජ්‍යවාදීන් ලංකාවට ඇවිල්ලා ඔවුන් එතනින් සිංහල භාෂාවට වෙන විනාශය. මේ දෙක අතර කරගන්න තමයි කුමාරතුංගයන් මේක ආරම්භ කරන්නේ. මේකේ තියෙන ශුද්ධ සිංහලයේ හෝඩියේ තියෙන අකුරු 32 විතරයි. අකුරු 32කින් විතරයි කාව්‍ය කරන්නේ නිරත වෙන්නේ. ඒසොබ උගතුන් බුද්ධිමතුන් මේකට එන්න ගත්තා. මේකේ තියෙන ගැටලුව බවටපත් උනේ මේක චේකයන් සඳහා වෙන්නු
නිර්මාණ බවට පත් වුණා. ඒක කියන්නේ කවුද? බුද්ධිමතුන් පඬිතුයෝ. මේක ලියන්නේ බුද්ධිමතුන් වගේම තමයි මේක අවබෝධ කරගන්න ඉන්න මේ පාඨක සමාජය බුද්ධිමත් සමාජයේ බවටම පත් වීමේ ලකුමනාවක් තිබෙනවා. පුතේ තේරෙනවා මම කියන්නේ කවද? හැමතැනම දුර්වලතා තියෙනවනේ. එන දකුණ දන්නවා හේතුව. ඇයි කියලා හවුල කියන එකක් ලංකාවේ බිහි වෙන්නේ. ලංකාවේ කියලා හවුල කියන එකක් බිහි වෙන්නේ මෙන්න මේ හේතුවෙන් කියලා පුතා දන්නවා. මොකද මේ භාෂාව පිරිසිදු කිරීමේ උමනාව. කරුණ ගොඩක් ගත්තා. පුතේ මොනවා හරි අවබෝධයක් මේක තුලින් නැති කියලා මට හිතෙනවා. ඒතර තවර පරිපූර්ණේ අතින් සිදුවෙච්ච දේ, අභිරාජ්‍යවාදීන් අතින් සිදුවෙච්ච දේ, භාෂාව වට වෙච්ච දේ මේක නතර කරන්න තමයි කුමාරතුංගය कुमारदास අරිසෙන් අහුබුදු කියන තුන්දෙනා උසස් පෙළ විශ්ව නිර්දේශීට නියමිත හෙළහවුලේ කවිය බවට පත් වෙනවා. මොනිසාස කරනවා හෙළහවුල සම්බන්ධයෙන් කිසියම් අවබෝධයක් දරුවන්ට ලැබෙන්නේ නැති කියලා. හොඳයි.